يعني كورا كوم بيا كورا ثين سا مكر بو مانجي بوتا نويتشا براد يا مي مانجي براد كرني هوندا هنا هاتا ودي لات مادي තේරුංගියේ සුපිරියටම මහමැති වර්ණය කත ළඟ තියාගෙන මොන පුතාටද පුළුවන් ඇමති තාත් එක්ක ලැජ්ජ කරන්න වයි සීමාතර දෙන්නේ x sin කරලා y දාන්න එතකොට මේකෙන් මන් නිකම්ම ෂේප් තාත්ත ගොඩ y c e ගොඩ හරි හලෝ හරි SP නෙමෙයි SP ම වෙන්න බැරි අය. අනේ thank you sir thank you. ඔව් සර්. ඔව් සර් තේරුණා සර් තේරුණා. හොඳයි සර් හොඳයි. ඇත්ත කියනවා. තමුන් නේද කෙල්ලෝ දූෂණය කරන්නේ? කමක් නෑ මහත්තයෝ කොහොමුණත් අන්තිමට මගෙන් උදුරගත්ත මගේ නෝනයි දුවයි වෙනුවෙන් සාධාරණ කිෂ්ට සිද්ධ වුණා කියලා දැනෙනකොට මගේ හිතට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනෙනවා මහත්තයෝ අවසරයි ස්වාමී මම මේ ගරු අධිකරණ ඉදිරියේ වැදගත් ප්‍රඥාන්ති කීපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කැමතියි ස්වාමීනි කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයකම හිංසනයන් වැළැක්වීමේ ප්‍රඥාප්තිය අතුරුදහන් වූවන් සුරකීමේ ප්‍රඥාප්තිය වගේම වද හිංසා හා අනෙකුත් කෝර අමානුෂික හා පහත් සැලකීම් හෝ දඬුවම් පිළිබඳ ප්‍රඥාප්තිය ගරු ස්වාමීනි මෙම නඩුවට අදාළ කාරණාවන් තුල මේ හැම ප්‍රඥාඥම්ම කඩවිලා යටපත් වෙන දේශපාලන බලය යොදාගෙන ස්ත්‍රී දූෂණය කිරීම රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීම ස්ත්‍රියක් මරණයටපත් කිරීම වගේම වෙනත් පාර්ශවයක් රඳවාගෙන අමානුෂික වද හිංසනයට වගේම පහස් සැලකිලිවට ලක් කිරීමට පොලිසිය බව පෙළඹිලා ස්වාමීනි මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය ලක් වෙලා ස්වාමී උල්ලංඝනය ලක් වෙලා ස්වාමී Yeah.
බුදු මැනික මගේ වල් බල්ලන්ව කොටු කළා. වල් දෙන්න මට නැති කරපු ඒ වල් පාරයන් දැන් ඉතින් ගැලවෙනවා වාරු. සුදුමැනික මට වතුර ටිකක් ගෙනෙන්න දුවේ. දුව තාම ආවේ නෑ ලයින. දැන් නමයටත් ලගන්නේ තිලකු. බෝල්ට පොරකා කරන කොයි සෙල්ලවත් මරු නෙපා. හරි සර් මට තේරුණා. හොඳටම? ඔව් සර් මට හොඳටම පැහැදිලි. එහෙනම් කියමුකෝ බලන්න හිට උසාවියද කියන විදිහටම. ගරු ස්වාමීනි, ඔය රංග කියන තරුණයා ඔය කියන දවසේ ඔය මැරුණයි කියන ගෑනු ළමයාත් එක්ක මගේ ත්‍රිවිල් එකේ ගිහින් ඔය කියන පාළු හරියදී බැස්ස ස්වාමීනි. හරිනේ සර්. අනේ සර් මගේ නඩුව එතකොට තමසේට උසාවි සාක්ෂි දෙනවා. ඔවාසි මාත්‍ය කියන්න කිව්වා තමසේ කසිප්පු නඩු ඉල්ලාස් කරගන්නවා කියලා. හරි සර්. හොඳයි සර්. ඔරුවට මෙතන වැළපිලා කෑ ගහලා වැඩක් නැ නෝනා. ඊයරෑ ආවේ නැත්තම් අදයිද කියලා බලන්න. පොලිසියට කියලා කොච්චර වැඩ තියනවද? ඔය කොල්ලා කිල්ලෙක් කරන් පැනලා ගියාද කවුරු දන්නේ? අනේ සර්
මගේ පුතා එහෙම කෙනෙක් නෙමෙයි සර්. හරිම අහිංසකයි. කොයි අම්මත් තමගේ පුතාව සුද්ධ කරනවා. දැන් ගිහිල්ලා හෙට උදේ ඇවිල්ලා ඇන්ටියක් දානවා නම් දාන එකයි ඇත්තේ. විශේෂ කෙනෙක් නම් නෑ සර්. හැබැයි මේ ළඟදි දවසක අපේ පුතාලා මැච් එකක් දෙනපු වෙලාවේ ඇමතිතුමාගේ පුතා නම් අරියාදුවට ඇවිත් තිබුණා සර්. කට කට. අනේ බුදු සර්. මට මගේ පුතා හොයලා දෙන්න. සර්ට පින් අයිති වෙයි සර්. නිරුවත් මලසිරුරක් ලඳු කැලෑවකින් හමුවේ. පලට වන්න කාටවත් බෑ සුදු මැණිකේ. බය නැතු උසාවිය. නීති ඉදිරියේ දැන් ලොකු පොඩිකන් ඉවරයි.
කඩුගලේ ඔළුව ගහ ගන්න බය වෙන්න ඕන. වැරදි කරුවෝ විතරයි. මට නීතිච්ච මහත්තයා කිව්වා තොරතුරු හම්බන්න කාටවත් බෑ කියලා. තොරතුරු දෙන්න ගැනීම අයිතිය හැම කෙනෙකුටම තියෙනවා. හැම කෙනෙකුටම. පොලිසියට බොරු කරන්නවා, උසාවියට සත්‍ය වසන් කරන්නවා දැන් කාටවත් බෑ. සුදුම නිකේ කාටවත් නීතිය සුරක්ෂිත. අධිකරණය ස්වාධීනයි. මට වරන් කරලා යකෝ. තමුසේ ඔය මහා බේරගත්ත හැටිද? මගෙත් වැඩි තහනම්. බය කරලා යටපත් කරපු අවනීති ඉවරයි. අවුරු තුන හතරක් නඩු කියලා හරි අන්තිමේදී සත්‍ය දිනුවා. මට සමාවෙන් ලයනල්ලයි. මම බැලුවේ මගේ නඩුව විසි කරගන්න හැටි විතරයි. ඔබ මොනවා කරන්නද? ගුරු සාක්ෂිකාරව හැමදාම හිටියා. දැන් ඒ සෙල්ලම් සුම්මා. තව පොඩ්ඩෙන් මට වෙන්නේත් මහවුළු ගෙදර තපින්න තමයි. මට මගේ දුවයි නෝනා නැති වුණා තමයි. දැන් ඉතින් ඒ අපරාධකාරයන්ම අපායෙන් ගැලවුණත් නීතියෙන් ගැලවෙනවා පොඩ්ඩ. ඒක අතීතේ ලොකු සැනසීමක්. ඔව් මං අහගෙන උසාවියේදී කියනවා අධිකරණ කොමිසම දැන් හරි බලවත් කියලා. අවුරුදු 3ක් යට ගහලා තිබුණ මගේ නඩු විසඳුනේ ඒකට පින් සිද්ධ වෙන තමයි. සෙල්ලම් කරන්න නීතිය සෙල්ලමට ගන්නෙ නැතුව සෙල්ලම උනත් නීතියට කරන්න ඕනේ පුතේ. Yeah.